ඔබට සුබ දවසක් අද ස්වාමින් වහන්සේගේ වචනේ එන්නේ බීජ මල්ලක් එහෙම නැත්නම් බීජ බඳුනක් සමග ඉතින් මට හිතුණා මේ බඳුන තමයි අපේ ජීවිතය අපේ කැඳවීම මොකද මේ බඳුනත් වටිනා විදිහටයි පෙනුනේ ඒක ඇතුලේ තිබුණ බීජත් ඒක පොඩ රන්මන් පහ වගේ බීජ වර්ගයක් එතකොට මට හිතුණා මේක තමයි අපේ කැඳවීම ඉතින් ඊයේ ඉරිදා දවසේ අපි බැලුවා ස්වාමීන් වහන්සේ කිව්වා මාගේ ස්වභාව මම ගොඩ නගන්නෙමි හේදිසේ දොරටු වලට ඒ පරාජය කළ නොහැකි ඒ මතෙව් 16 18 මේක තමයි යුද්ධය හේදිසේ දොරටු භයානක ලෙස ක්‍රියා කරන එතකොට හේදිසේ දොරටු කිව්වාම හේදිසේ පාතාල පද්ධති දුෂ්ටකමේ පද්ධති සහ අන්ධකාරයේ පුත්‍රය ඒගොල්ලෝ වපුරන විදිහට ඒගොල්ලෝ වැපිරෙන විදිහට ඒ වගේ බීජ වැපිරෙන විදිහට මේක ලොකු සංග්‍රාමයක් ඒ කාන්තේ මේගොල්ලෝ කෙලින්ම විරුද්ධ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව ගොඩ නැගීමටයි ඉතින් සමහර රටවල ඒකාධිපතිවාදී නිසා කොමියුනිස්ට් රටවල ක්‍රිස්තුස් ස්වභාවට හිස ඔසවන්නම දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ උත්සාහ කරා නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවානේ සභාව ගොඩ නගන්නේ ක්‍රිස්තුස් වහන්සේ. මම මාගේ සභාව ගොඩ නගමි. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේ ගොඩ නගන දෙයට පංගුකාර වෙන කල්ලි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන ගල් වෙන කල්ලි ක්‍රිස්තුස් වහන්සේ ගොඩ නගන සභාවේ ඒ සේවයේ ඒ විදිහට පංගුකාර වෙන කල්ලි හේදිස්සේ පාතාලේ දොරටු වලට ඒක පරාජය කළ නැහැ. හැබැයි සංග්‍රාමයේ උග්‍රයි. ඉතින් මේ වගේ ප්ලැන්ඩෙමික් එකක් හදලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන විදිහට වෛරස් පතුරවලා ඊළඟට ඒකෙන් ප්‍රයෝජන ගනිමින් ජාතීන් දුර්වල කරලා ඉතින් මගේ පණිවිඩයක් තියෙනවා ජාතීන් දුර්වල කරන්නේ කවුද කියලා. මොකද යෙසාය 14 අපිට කතා කරලා අහනවා ජාතීන් දුර්වල කරන්නේ කවුද? ජාතීන් දුර්වල කරන්නේ අර සියොන් කන්ති ඉඳලා දැන් වහන්සේට විරුද්ධව උසස්සුණු හාදය තමයි ජාතීන් දුර්වල කරන්නේ. ඉතින් ජාතින් දුර්වල කරන මිනිස පවුල නාස්ති කරනවා සමලිංගික ක්‍රියාදාමයන් ගේනවා තරුණ තරුණයන්ගේ ජීවිතවලට මත්ද්‍රව්‍ය මත් පැන් අපචාරය පෝනෝග්‍රෆි ඩිජිටල් ෆෝන් වලින් කරන ජරා වැඩ වගේනවා ඉතින් ජාතින් දුර්වල කරන විශාල වැඩසටහනක් තිබෙනවා එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපිට අපේ ඊයේ ආයාචනය වුණේ ක්‍රිස්තුස් වහන්සේ ස්වභාව ගොඩනගන එකට අපි පූර්ණ දායකත්වය දෙමු අපේ ජීවිතයෙන් 51%ක් අපි ඒකට දෙමු 49%ක් අපේ ජීවනෝපායට දෙමු ජීවනෝපාය නොකර බෑ පාඩම් කරන්න නෑ පාඩම් කරන්න ඕන වැඩ කරන්න නෑ වැඩ කරන්න ඕන හැබැයි අපි කියමු අපේ ජීවිත ශක්තියෙන් 51%ක් මේ ක්‍රිස්තුස් වහන්සේගේ කාර්යයට තමයි අපි දෙන්නේ මොකද ක්‍රිස්තුස් වහන්සේගේ කාර්ය මම මාගේ ස්වභාව ගොඩනගමි. අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රඥාවන්තයි. ස්වභාව ගොඩනැගුවේ නැත්තම් හේදිසේ උඩු දුහනම අර දියවැඩියා රෝගියාගේ කකුලට හැදුණු තුවාලය වගේ. ස්වභාව ගොඩනැගීමෙන් තමයි හේදිසේ ක්‍රියාකාරකම් හිර වෙන්නේ, අභිහිර වෙන්නේ, ස්ටොප් ෂට් අප් වෙන්නේ ස්වභාව ගොඩනැගුවමයි. ඉතින් මේ ගැන තමයි අපේ අවධානය තව එකක් යේසුස් වහන්සේ මතක් කළ දුන්නා මතෙව් 16:17 සීමන් සීමන් ලේහ මාංශය මෙය නුඹට ඉගැන්වූයේ නැත මෙය නුඹට එලිදරව් කරේ ස්වර්ගයේ පියන මාංශය ඉතින් මේකයි උග්‍ර සටන අපේ ලේහ මාංශය අභිභවා දෙවියන් වහන්සේගේ එලිදරව් වීම සහ ක්‍රියාව ඉතින් අපි මේක කරලා පෙන්නනවා දැන් වහන්සේගේ ලිදරව් වීම එනවා ඒකේ අත්දැකීමක් තිබෙනවා ඒ දෙකේ කහුණාම තමයි අපේ ලේහා මාංශේ බලය නිෂේධනය වෙලා ජාර්ගන ඉන් එහාට අපි එතකොට ජීවමාන ගලක් වෙනවා නැත්නම් අපි මරණීය දොරටු ඉන්න අයනේ මරණීය ක්‍රියා අපේ ජීවිතේ පිරී තිබෙන කල ගලාති 5:18 කියන මරණීය ක්‍රියා නම් මේවයි නමුත් ඒ ලේහා මාංශයෙන් අපිට ආපුවා. ඉතින් මොනවද අපේ ජාතිය ගැන ජාතිවාදය, කුලය ගැන කුල ભેදය, අපේ ප්‍රදේශී ගති, අපේ රැකියාව නිසා අපි කරන්නා වූ දේවල්,
අම්මගේ තාත්තගේ ආරයෙන් ආපු දේවල් ආරේ ගුණ නෑරේ කියනවනේ ඒ වගේ දේවල් වෙන මොනවද අපි ඉගෙනගත්ත නරක පුරුදු ඊළඟට ඊර්ෂ්‍යා තරංගය ඔය අපේ ගතියට දේවල් කරන්න යෑම අපි දේවසේවකයන් නමුත් අපි දේවදරුවා නමුත් අපේ ලේහ මාංශය ක්‍රිස්තුස් වහන්සේගේ පියන වහන්සේගේ එළිදරව් වීම ඒක ඒකට යට වුණේ නැත්තම් හැමතිස්සම අපි ඇතුළෙත් තිබෙනවා සටනක් ඒ කියන්නේ සතුරා හමුදාව ඇතුළටම ආවා වගේ වැඩක් එතකොට එයා මේ ඇතුළේ ඉඳගෙන බෝම්බ පිපිරීම හරි භයානකයි ඒ නිසා තමයි දේවභක්තිකයට කැඳවීම අපේ ලේහා මාංශය අභිබවා ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීම කෙසේ හෝ අපි තුළ ජාගත යුතුයි මේ තරංගය මේ සටන මගහරින්නත් එපා නොසලකා හරින්නත් එපා ඉතින් සීමන් පේදුරුස් දේශනාසිතුවේ සීමන් 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 බයෝන උඹේ ලේහා මාංශය නොව ස්වර්ගයේ ධ්‍යාන මහන්සේ තමයි ඔබට මේ එළිදරව් කරේ ඉතින් සීමන්ගේ ගොඩක් ලේහා මාංශය ගත තිබුණා එයා ගලීලේ මුන්දේ හැමෝම දන්නවා සීමන් ගලීලේ මුන්දක්තර කපර්නෝම නගරේ ඉන්නකොට කිලෝමීටරක් එහාට යාගේ හඬ ඇහෙනවා එච්චර හයියෙන් කෑ ගහනවා මාළුවෙන් දේශී වෙන්නේ නිදුම් අය දන්නවා මොන්ටි අය දන්නවා මාළුවෙන් දේශී කෑ ගහලා බලය පතුරුලා බෝතිය කපිත්තා හැම එකම කපිත්ත වගේ හිටපු එක එයාගේ ලේහා මාංශය බොහෝ ප්‍රබලයි නම් ක්‍රිස්තුස්වහන්සේ අදිව සීමන් ලේහා මාංශය නොව දෙවිපියාණන් වහන්සේගේ එළිදරව් වීමෙන් තමයි ඔබ මේක කිව්වේ එහෙම තමයි අපි හිතන්නේ අපි හිතන්නේ දේවත්වය කියනවා හේදිසේ දොරටුව වැඩ කරන්නේ ලේහා මාංශය අන්ධකාරයේ පුත්‍රයෝ අන්ධකාරයේ පද්දේ මේ කියන්නේ අපි ප්‍රේසම් වෙනවා ඉතින් යෙරමියා 15:19 කියනවා ඔබ නීච බීජ අනර්ග බීජ වලින් මෙන් කරන්න අවශ්‍යයි නැත්නම් අර අනර්ග බීජ වල කරන්න ගන්න උත්සාහය අපිට අස්වැන්නේ ඉන්නේ නැහැ අපි දන්නවානේ කිරිලි තිරිඟු උපමාවක් තියෙනවා තිරිඟු තමයි ආලෝකී පුත්‍රය තිරිඟු තමයි අන්ධකාරයේ පුත්‍රය ඔක අපේ ජීවිතයට අදාළ කරගත්තොත් ඒ හොඳ නැති බීජ නීච බීජ අනර්ග බීජ වලින් වෙන් කරගත්ත නැත්නම් අපි දෙකම වපුරලා දෙකම වපුරනකොට මොකද වෙන්නේ ලේහා මාංශයක් වැඩ කරනවා ආත්මයක් වැඩ කරන්න හදනවා අපි සම්මිශ්‍රිත දෙබිඩි පුද්ගලතාවයක් වෙනවා අර පරණ සිංහල කතන්දරයක් තියෙනවා ජවල් ඩැනියල් රෑමිගෙල් කියලා ඉංග්‍රීසි පොතක් තියෙනවා ඩොක්ටර් ජෙකිල් මිස්ටර් හයිඩ් කියලා ඒක කල්පිත කතන්දරයක් ඒ කියන්නේ ස්වභාව දෙක පුල්පිට එක පිටපස්සේ කෙනෙක් ගෙදර ගියාම තව එකක් එහෙම බෑ එනිසා අපි උදාහරණ කියමු මේ ඔබ වහන්සේගේ බීජ මාතුල මුදුන්ව අනර්ග බීජ වපුරන කල ලේහා මාංශය වෙනස් වෙනවා ස්වර්ගික එළිදරව් වීම ලැබුවා වූ අපි සම්පූර්ණයෙන්ම වෙනස් හදක් වෙනවා ඉතින් මේක යෙසායා 55 බොහොම මම ධෛර්යමත් ලෙස අදට කියලා තියෙනවා එම්බා අපි පාස ඇති සියල්ලනි වතුර ළඟට එන්න මුදල් නැත්තෙනි ඇවිත් දහන්නේ අරන් පාපල්ලා ඒ කියන්නේ අර බීජ වපුරන්නේ ස්වර්ගයේ ඔබගේ ජීවිතයේ වෙන බීජ වචනයේ ඔබගේ ජීවිතයේ වෙන බීජ වපුරන්න ගන්න ඉතින් තෘප්තියට නොපමණ දේවල් වලට වෙහෙස වෙනවා ඊළඟට මේ අපිට කැඳවීමක් තිබෙනවා දේශා 55:4 කියන උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට ඔබව දුන්නා කියලා ඔබ ඉන්න තැන ඒකනේ අපි ඊයේත් ඉගෙන ගත්තා මම ඔබට රාජ්‍ය අතුරු දෙනවා ඒ මම දෙන අතුරු පාතාලේ දොරටු වහනම ස්වර්ගයේ දොරටු අරින්න ඔබ යම් තැනකින් ඔබ ගුරු කෙනෙක් වෙන්න පුළුවන් හෙදවතියක් වෙන්න පුළුවන් ඔබ පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ දක්ෂ කෙනෙක් ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන් ඔබ ඔබගේ ගෙදරේ මව් හා පියා වෙන්න පුළුවන් එතකොට අපිට දුන්න ඒ ස්ථානේ අපි තමයි යකිත අපි දොරටුවක් වෙනවා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය තැනට එන්න අන්ධකාර රාජ්‍ය ශතක් කරා
එම නිසා තමයි කියන්නේ සාක්ෂිකාරයා අන්ධකාරය කියලා. මේක තේරුණාද බලන්න. මේක හැමෝටම අදාළයි. මේක මේ උසස්තන දුරු පහත්තන දුරු කියලා නෙමෙයි උගත් නුගත් කියලා නෙමෙයි. අවුරුදු 14 ළමයා සාක්ෂියක් විශ්වාසික සාක්ෂිය කියන්නේ ඔහුගේ ලේහා මාංශي අභිබව දිව්‍යන් වහන්සේ පියාණන් මගේ පියාණන්ගේ සාක්ෂිය ප්‍රකාශ වෙන්නේ විශ්වාසික සරය කිව්වා යෝහනාතේ නුඹලා නම් ස්වර්ගයේ පියාණන් වහන්සේ වගේ වෙන්නේ නැහැ නුඹලාගේ වැඩ අන්ධකාරයේ පියාගේ මේ බොරුවේ පියාගේ වැඩ වගේ නුඹලාගේ පියා කියලා ඔබලාගේ වැඩ. ඉතින් ඒක මේ ඒක ලොකු ඒගොල්ලන්ට හරියට කේන්ති ගියා කිව්වා. ඉතින් අපි සාක්ෂිකාරයෙක් වුණා මේක බොහොම සරල පදයක් ඒසය 54 උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක් ජනයන්ට අධිපතියෙක් හා අන්ධකාරයෙක් කොට දුන්නේ මොන ජනයන්ටද ඔබව දන්න ජනතාව. අපේ ලේනෑදෑව ඉන්නවා 30ක් විතර. අපිව අඳුරන මිනිස්සු ඇති 30ක් විතර. අපේ අසල්වාසීන් ඇති 30ක් විතර. එතකොට අපි වැඩ කරන තැන ඇති 30ක් විතර. ඒ 120 දෙනාම ගැලවුණොත් තියෙනවා. අපේ සාක්ෂි නිසා එතනම සභාවක් ලැබෙනවා. ඒ විදිහට අපි හිතු. ඒ විදිහට අපි ධාරයක් ගන්න. යම් කෙනෙකුත් යම් දෙයක් සඳහා ඔබ සාක්ෂිකාර වෙන්න ජනයන් ජනයන්ට අධිපති වෙන්න අන්ධකාරයක් කොට දුන්නේ. මේක අපේ පත්ති. මේක ඔබ හිතන්න එපා මම උගත් නෑ. ඉපිසි ශාන්සිය අපිට දෙන පත්ති. මේක උගත් තමයි. මේ දැන් වහන්සේගේ බීජ ඔබ තුළ වපුරා වපසරියක් අසන්නක් ලැබීමේ ඔබ විශිෂ්ටය. ඔබ උත්තමය. අන්නාත්ම බීජ. කිය කිය ඉන්න එපා මම ඔලෙවල් පාස් නෑ. මගේ දෙමව්පියෝ කවුරුත් නෙමෙයි කවුරුත් ඒගොල්ලන්ම දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබමණ දේවසේවකී ඉඳලා තිබුණාද ඒගොල්ලෝ දෙවන් වහන්සේගේ ධෛර්යය නිසා ඒගොල්ලෝ නැගී සිටියා. ජෝන් වෙස්ලිතුමාගේ පවුල ළමයි 17 දෙනෙක් ඉපදුණා. එයා මොකද එයාගේ තාත්තා එහෙම තම බහරය ගැන හරියට සැලකුවේ නැහැ. ආ දේශපාලනයේදී ගොඩක් සම්බන්ධ වුණා, ගොඩක් කරදර ආවේ, ප්‍රශ්න සටන් වල ඇති වුණා. එයාත් ඉංග්‍රීසි ස්වභාවයේ පුංචිකේ. ඉතින් පොඩි කාලෙම ළමයි 5 දෙනෙක් විතර මැරුණා. ඉතින් එයාගේ දේශපාලන සතුරු එයාගේ මේ මැන්සෙක, ඒ කියන්නේ දේවගැතිවරයාගේ නිවසට ගිනි ගැහුවා. මොකද එයා දේශපාලනය කරන්නේ ඉන්නා. ඉතින් අම්මා කොමාරී අසල්වාසීනේ හරි සුසාන වෙස්ලි හරි උත්සාහවන්ත කාන්තාව ඉරිද හැන්දෑවේ එයා ගෙදර තියෙන රැස්වීමක් ඒ පැරිශ්ෂකේ. මොකද එයාගේ දේවගැති පුරුෂයා දේශපාලනට ගිහිල්ලා එයා නැහැ. ඉතින් ඒ අම්මා සුසානා වෙස්ලි කරපු දේව බයිබල් පාඩම් තමයි පවුලේ ළමයින්ට ඇහුනේ. සහ සභාවේ ආච්චෙනවා ඒක අහගන්න. ඒ කාලේ කාන්තාවට දේව සභාවේ ගොඩනැගිල්ල දේශනා කරන්න බෑ. ඒ නිසා එයා ගෙදර හැම ඉරිදම හවසට බයිබල් පන්තියක් කරන ඔක්කොම සභාව එනවා. ගොඩක් දෙනෙක් ඒක අහන්න. මොන තරම් ධෛර්යවන්ත කාන්තාවක්. එයා ඉපදෙව්වා පුතු දෙන්නේ ජෝන් වෙස්ලි චාල්ස් වෙස්ලි ලෝකෙ වෙනස් කරා. මේක බිබිලි මනුස්සයා. ඉතින් ඒ ජෝන් වෙස්ලි අවුරුදු 3 මහා බිබිලියක් ඇවිල්ලා ඒ ගින් ගහලා සතුට ගේ පිච්චෙනකොට එයා අම්ම ගලන් කරා එක පුතෙක් අඩු බලනකොට ජෝන් වෙස්ලි නෑ. ඉතින් ජෝන් වෙස්ලි ජනේලෙන් ගිහිල්ලා ඇවිල්ලා ජනේලෙන් කැයලා මේ මත ගැහුවා. මොකද වටේම ගිහින් එක්කෙනෙක් නැගලා ඉක්මනට ජෝන් වෙස්ලිව අරගෙන මගේ බැහැගෙනාව ගේ කඩක්. ඉතින් ජෝන් වෙස්ලි පසු කාලේ කිව්වා මම ගලව ගත්ත දර කෑල්ලක්ගේ ඔබ ධෛර්යමත්. ඔබ ගෙදර ගෘහණියක් මවක් නෙවෙයි කිව්වා. නමුත් ඔබ සාක්ෂිකාරිය, ඔබ ආණ්ඩුකාරිය. ජනයන්ට අධිපතිකමක් ආණ්ඩුකාරයෙක් කොට දුන්නේ. මේක මෙන්න අපේ කටේ බලය වෙන්නේ, අපේ තැනේ බලය වෙන්නේ, අපේ ක්‍රිස්තුස්වහන්සේ සාක්ෂිය දැරීම නිසා. මේ කාලේ අපි මේකට ධෛර්යමත් වෙනවා. කඩේට ගියත්, බැංකුවට ගියත්, ඉස්කෝලෙට ගියත්, මාර්කට්ේ ගියත්, කාගේ හරි අවමංගල්‍යයකට ගියත්, මංගල්‍යයකට ගියත්, වෙන මොනම ඉස්කෝලේ ආදිශිෂ්‍ය සංගමයට ගියත් කොහේ ගියත්, අපි කියමු ස්වාමීනි මම ඔබගේ සාක්ෂි දරනවා. මම ඔබගේ සාක්ෂි දරන කල එසය 54 කියන ජනයන්ට අධිපති ආණ්ඩුකාරයෙක් වෙනවා. ඉතින් ඊළඟට තව පොරොන්දුවක් තියෙන විට සුද්ධ තැනන් වහන්සේ නිසා නුඹ ළඟට දුව එනවා ඇත. අපි දේව සභාව ලංකාවේ දේව සභාව ගැන මේක විශ්වාස
විශ්වාස කරමු මේ කොවිඩ් රෝදුර දෙවෙනි වරට ඇවිල්ලා ලංකාව හරි අසරණ තත්ත්වයකට පත් වී සිටින කල අපේ ශක්තිය නිසා බොහෝ දුකනේ කියලා අපි විශ්වාස කරනවා. ඔව්. ඉතින් මේකට මොනවාද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ කියනවා නමෙනි පදියේ අහස පොළොවට වඩා උස්ස තිබෙනාක් නිසා 55 නම් අහස පොළොවට වඩා උස්ස තිබෙනාක් මාගේ මාර්ගය නුඹලාගේ මාර්ගය කියලා මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලට වඩා උසස් තිබෙනවා. මෙන්න අපේ රුද්‍රය හාමාංශය කියන දේ මෙන්න ස්වර්ගයේ ස්වාමි මහන්සේ යෝජනාව තමයි බීජය. කාලෙන් කාලෙට සමහරට උදේට එකක් දවල්ට එකක් අවසන් එකක් ස්වාමීන් වහන්සේගේ බීජය අනුශාසනය වචනය යාඥාව ස්වාමීන් වහන්සේට අවන කිරීම ඕක තමයි බීජය. දීස් වහන්සේ කිව්වා යොහන් 12:24 ගෝතම බීජය වැටි පොළවේ යටවි මැරි කැලවි මහා ස්වයන්න මෙති ඉවසීමක් තියෙනවා. ඉති ඔබට යම් දෙයක් තිබෙනවද වෙනස් කළ යුතු ඔබ ස්වර්ගයේ බීජ වපුරන්න. ඒ යම් කිසි ඒ දිසේ දොරටුවක් ඔබේ ගමේ ක්‍රියා කරනවාද ඔබේ පවුලේ ක්‍රියා කරනවාද ඔබගේ වැඩ ක්ෂේත්‍රයේ ක්‍රියා කරනවාද ඔබ කියන්නේ ස්වාමී මට මේ ඒ දිසේ දොරටුව වෙනස් කරන්න පුළුවන් ස්වර්ගයේ ඉලිදරව් දෙන්න පියාණන් වහන්සේගේ වචනය දෙන්න. එකට සමහර ඒ දිසේ දොරටු එක පැයක ආඥාවෙන් මැර පැත්ත සමහර ඒවා ඊට වඩා දිගට ආඥා කරනවා. දැන් මේ කොවිඩ් වදුර මැද පවත් ගන්න අපි හැමදාම දවල් 12ට අපි රැස් වෙලා ආඥා කරනවා. පවත්වන රැස්වා ආශිර්වාද කරන්ඩ අපේ කැඳීම දිනු කරගන්න දේව සභාව දිනු වෙන්න අපේ ජනාධිපතිතුමාට සහ රජයට අපි ආශිර්වාද කරනවා. ඒ කොවිඩ් වදුර මැදලන් අවශ්‍ය ප්‍රඥාව ලැබෙන කියලා අපි ඉල්ලා සිටිනවා. සුභාවෝත්තර ලෙස අපි ස්වාමීන් වහන්සේ රක්ෂස්ථානය වෙන කල්ලි සර්පරාපයන්ගේ සෙබන අපිට අයිති හැම තැනකටම පැතිරෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි සාක්ෂි දන්න කල අපි මොකද කිව්වේ අපි සාක්ෂි දන්න කල අධිපති ආණ්ඩුකාරයෙක් කියලා. ඉතින් උන්වහන්සේගේ ඉගෙනින් එන්නා වූ අනුශාසන අපේ යෝජනාවට අපි ගමනොත් ලේහා මහන්සේ වැඩි වෙනවා. විශ්වස්වහන්සේ යෝජනාට අපි ප්‍රමුණත් ලේහා මහන්සය පාත් වී දැන් වහන්සේගේ එළිදරව්වීම උසස් වෙන ඕක තමයි සතක. දැන් පසුගිය පෑ 24 දිහා බලන්න ඔබගේ ලේහා මහන්සය පරණ කතන්දරය පරණ පුද්ගලයා ක්‍රියාකාරී වූ අවස්ථා මනවාද එතකොට ස්වර්ගයේ එළිදරව්වීමේ ආලෝකය නිෂේධය. අපි නිතරම ස්වර්ගයේ එළිදරව්වීම හෙවත් දිව්‍ය බීජය වැපරුව අපි ජය ගන්න වෙනවා අධිපතින් වෙනවා අපිට අයිති දේවල් අපි ආණ්ඩු කරන්න පටන් ගන්නවා මේක අපි විශ්වාස කරමු. ඉතින් යෙසයා 55:10 එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළව පොඟවා සශ්‍රීක කර පළහට ගන්වා වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරි නොයන්නා මෙන් මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනය මා වෙතට හිස්ව හැරි නැවිත් මා කැමති දේ සිදුකොට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. බීජ වැපරුවේ නැත්තම් වැස්සාවට වැඩක් නැහැ. එනිසා ආලේපය හොඳ දෙයක්. ඒ වගේම අපි වපුරන්න ඕන දිව්‍ය බීජ දිව්‍ය චරිත ගුණාංග දැන් වහන්සේගේ වචනය වැපරීම අපේ ලේහා මාංශය දමනය කොට ලේහා මාංශය එන්න එන්න අඩුවී මාතුල ක්‍රිස්තුස් වහන්සේ වැඩිවීම. යොහන් 3:31 යොහන් බෞතිස්ත කිව්වේ මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. අපි මේක අල්ලාගෙන සිටුව මේ කාලේ කෝවිඩ් වලින් ලංකාව අසරණ මේ කාලේ දේව භක්තිකයා මේ දිව්‍ය ක්‍රියාවලියට එකඟ වෙන කල රුද්‍රය හා මාංශය යටපත් වෙනවා. පියාණන් වහන්සේගේ එළිදරව්වීම මාතුල ප්‍රකාශ වෙනවා. දිව්‍ය බීජය යන තැන මම වපුරනවා. මම ස්වාමීන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙනවා. එවිට මම මා යන යන තැන මට අයිති කාරණා ගැන අධිපතියෙක්ද ආණ්ඩුකාරයෙක්ද වෙනවා. ඕක තමයි කතන්දරය. ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද කරන සේක්වා.